ඉද සම සිය අනෝතුනේ සැතැම්බට ධාවනිදා විකාශනය ආරම්භ වෙන TheXක්ෆ ටෙලිකතාමාලාව බ්ලෝපුා බොහම ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒ සඳහන් චරිද සිදුවී පසුබීම් පාදක කරගෙන පොත්මාලා බිහිවෙන්න පටන්ගන්නවා. අර ටෙලිකතාමාලා වගේම මේ පොත් පෙලත් ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනාප්‍රියත්වයට පත්වෙනවා. අද කතා කරන්න යන්නේ අන්න එහෙම ලියවෙච්ච පොතක්යන්න. ෝ පොතත් පෙලම නල එකට ඔබෝ සාධරයෙන් පිළිගන්නවා. අර ඉසල්ල කිවගේ අත කතා කරන්න යන්නේ Xක් ටෙල්කතතා මාලාව පාදකරගෙන ලීවෙච්ච ග්‍රන්ථ මාලාවේ ග්‍රන්තයක් ගැනම. ඒතමයි ෙවිංචි ඇන්ඩසන් මත්ත ලියපුූ රවිෙන්න්ස් නමකතාවේ පරිවර්තනය. මා යාගමි මේක පරිවර්තනය කරන්නේ සුතත් තරුවන් මහත්තය මේක මේ අවුද්දධ පලවෙච්ච පතක්. පබ්ලිෂන කරලා තියෙනෙ සුවර්ය ප්‍රකාශකයෝ. ඔබ එක්ෆල්ටෙලිකතා මාලා බලතියන නම් ඔබ එක රසය ගැන බොහොම දන්නම ඇති. මේකත් ඒ වගේම බොම රසවින්නන්න පුළුවන් නවකතක් කිවොත් ම නිවැරදි. එක්ෆල් පටන් ගන්නේ මුලින් යන් සිදුවීමක් අපිට පෙන්නලා. ඒක කියන්නේ ටිකක් අත්්භූත සිදුවීම අපිට මුලින් පෙන්නවා. ඊට පස්සය තමයි එක ප්‍රධාන චරිතය වන මල්ඩ සහස් කළිය එකතු වෙලා මේ අත්්භූත සිදුවීම, ොයාගෙනයන්නේ ගවේශණය කරන්නේ මේ පොතත් ඒවාගේ තමයි. මුලින් පටන්ගන්නේ එක්තරා අත්බූධ සිදුවීමකි ඊට පසේ තමයි මේක ගලා ගෙන මං ඔට ගැන පෝඩක් කියන්න කැෙෙන්රා රුපිකෝන් කියන තරුණ පුරාවිද්ඥාචවරය මෙක්සිකෝ වේ මයාශේෂ්‍රාචරය මෙතෙ ගවේශණය කරපු නැති ප්‍රදේශයක් ගවේශණය කරන්න නවා ඇගේ කණඩායමට ඇ ඇතුළුව තව හතර දෙෙනකුත් සහභාග වෙනවා මේ ප්‍රදේශයටස්වදේශකයවත් යන්න කැමති නෑ. ඔවන්ගේ විශ්වාසය අනුව මේ ප්‍රදේශය බොහොම මායාආකාරය එහ. අත්බූතු දේවල් සිදුවන්න තැන මේ ඇති දේවාලය පියාපත් සහිත සර්පයෙක් නිරුපණය කරන කුල් කාන් නැමැති දෙවන්ට තමයි අයිති වෙනවා කියලා විශ්වාස කරන්නේ. කොම වුණත් ඔු ්‍රේශනය ආරම්භ කරලා දින්න කීපයකින් හෙමත් ඇත්තං එක් හැඳෑවරුවක. මේ කැසෙන්රා අර දේවාලය ඇතුළට එහමත් ඇතම් පිරමීඩය ඇතුළට තනියම ගමන් කරනවා. ඇ තනියම අප්‍යන්ත්‍රයට ගමන් කරදදීට ඇ දකිනවා. ඉදිරියේ මාර්ගය අවහිර වෙලා එකන්නේ ඉහලින් කඩා වැටිච්ච සකගල්හිදා. ඒ හට අන්න දයක්ක්න ඇහරන වැඩේ විදුි පැඳම පැත්තකින් කියයලා ඇයට රිංගන්න පුළුවන් තරමයේ පොඩික්ුවරයක්හදාගන්නවා ඇ මුලින්ම විදුලි පන්දමය ඇතුළට තාලා බලනවා. ඉට පසේ ඇගේ සිරුරෙන් අඩක් එහමත් ඔලු විතරක් වගේ දාලා ඇ විදුි පන්දවාආදර වට පිට බල. එවිට ඇයට පේනෙටිකක් විශාල කාම්මරයක් වගේ තැන. ඒ කාමරේ මත්යේ තවත් පහලට යන්නද. රව් හැඩදති තරපුප පෙලකුත් ඇෑදකිෙනවා. ඉරි පස්සේ ඇ විදුලි පන්දම වටේට අල ලබල්ලකොට ඇයට පේනමකක්ද. ඒ ශාලා භිත්ති නිර්මාණය කරලාති එන්නේ දිතුලන ලෝහතා අඩු අආධාරයෙන්. ඇගේ දැනුම හැටියට මයා ිස්්ටාචාරය හෝ වෙනම් සිිස්ටාචාරයගේ මේ වගේ ලෝහතා අඩු භාවිතයක් තිබිලා නෑ. එක හරි විස්මය ජනකයි. අඩික මේ ලෝහතාඩු ගෝම දිලිසිෙනවා. කොම හරි මීට වඩා ඉදිරියට යන්න මැලිවෙනවා. ඇ කරන්නේ ආපහු. මගේ කණ්ඩායම හයාගරනවා ඔවුන් සම මේ ස්ථානයට එන්න බලාගට ඇඉහ ගහිල්ලා කෑගහල කියනවානත් ඇයට මම අලුත් අමුතු දෙයක් හොයාගත්තාගේ එලිය වැඩකර කර හිටපු ඇගේ ක්ඩායම කිසිම හැල හොල්මනක්නෑ කිසිම සත් දෙයක් නෑ ඇය මුලින් හිතන්නේ මේ වේලුවක් කියලලා නමු ඇ වටපිට හොල බලකොටඇයට තේරෙනවා ඔු අතුර දහන් වෙලා කියලා. මයා සිිස්ටාචාරය බිලි දෙන්න පවිච්චකිරපු උල්ලින් දක්තියනවා. ඒ ලිඳ පැත්තිෙන්. ටිකක් උස රූපයක් මතුවෙලා ඇදෙසට එනවා අපේවා. බලනකොට තුවක්වක් අතරගත්ත මනුස්සේෙක්නකින් ඇයට කියනවා ඔබ අපිත් සමඟ පැමිණිය යුතයි කියලා. ඇය අහනෝ ඔබ කවද මගේ කණ්ඩායමකෝ. නමුත් ඇයට ඒගට පිළිතුර දෙෙ ෙරී ඔහු විඩිතියනවා. කැසෙන්ද්‍ර නැවතත් අර පිරමීඩ් එක ඇත්තුවල දුවන්න පටන්ගන්නවා. ඇන් නොන්නවති දුවනවා. ට දනකට ඇයට දැනෙනවා අර අයුද්ධ සන්නද පුද්ගලනු තැපස් පසෙන් එනවා. ටික වෙලාවකින් ඇයට ඇහනගන්නෝ වැඩි සයන සද්ධ වගේකු. නමුත් ඇය හිතන්නේ මේ පිරමීඩිය තියෙන අඳුරත් එෙක ඔවුන් සමහයටට බයවෙලා වෙඩි තියෙනවා ඇැති කියලා. ඉහහිද ඇ තම තව අභ්‍යන්තරයට යවා ගිල්ල ආන්තිමට අර ඇය හයාගත්ත අ ගල්කඩා වැටිච්ච කුටියකාාවට දුවගෙනනවා. ඇය කරන වැඩේ අර ගුලෙන් රිංගලා කාමරයටයනවා ඇතනුත් තෑනව තින්නේ නෑ ඇ බයිවෙලාඉන් හිදා අ පඩි පෙලදිගේ පහලට පහලට යන්නවා. ඇ දකින්නේ වීදුරුත් තාඩුවලින් ආවරණය කරපු අත්භූත කුටියක් මේකේ! වීතුරුවලින් පරාාවර්ථන ආලෝකය ඇට දරාගන්න බැරි තරමට. ඒ සැර එලියෙන් ඇගේ දැස් ආවරණය කරගෙන ටවටිකක් ඉස්සරහට යනවා ොකද ඇ බයයි අර තුවක්කු ගත්ත මිනිස්සු ඇෑ පසුපස ඒ කියලා. ගියාම් ඇයට පොඩි දොරක් වගේක අතවදිනවා. ඇ කරන්නේ ඒ දොර අරිනවා. එත්ත කොටම සීතල ආලෝකයක් වගේ එකක් ඇවිල්ලා. වටකරගන්නවා. වටකර ගනීමත් සමගය ඇකේ සිතු විලිවිතරන්නම ඇත් ගල් වෙලා යනවා. ඔන්නෝ කයි මේ කතාවේ පූර්ුවෝ කතාව. ඉඩ පසෙතමා එත් දෙමනි චප්ටයකයන්නේ. දෙවනේ චප්ට එක පටන්ගන්නේ. F FBI ඇතනේ මල්ඩගේ රූමකින් හෙමත් නැත ස්කල ඒනවා මල්ඩක රූමිකට. එතන හාට විශ වලන්නේ ඕුන්ට ලැබෙන අලුත් පරීක්ෂණ. ඒෙමත් නැතැන් මේ අතුරුදහන් වෙච්ච ඇමරිකානු පුරාවිද්‍යාඥා කන්නෑම හොයන්නතමා ඔඕන්ට පාලාව ඔබ මුලින් හිතන දනෙ මේ සමහරවිට අවසානද ඇතටම සිද්ධවෙලාතියන්නේ. ඒදල් දැනගන්නනම් ඔබ මේ පොත හොයාගන කියන්න වෙන. මොකද මම සම්පර්ණ කතාවන මේ කිව්ේ. අර පර්විකාවෙ මම බොහොම සරල කොටසක් විතර එකවේ. එකත් තව ගොඩක් දේවල් තියෙනවා.නික හරිම අපූ රුපතත්. සුදත් ්‍රහන් මහතතා මේක හරි ලස්සට පරිවර්තනය කරලා තියෙනවා. එහෙන අද මම නවතිනවා! මේ විඩියක හොඳනම් තවකිනකුට බලන්න ශා කරන්න. ඔබේ අදහස්මට හරිම වැදගත් ඔබ මට කමන් කරන්න, මේ චැනල්ල එක ස්ස්්‍රයි් කරන්නත් අමතකර එප. පැත්තකින් තියෙන බෙල් මට්න එකත් බූ තැමදාම කියනවගේ ම දාන අලුත්ම වීඩියසුපට නරබන්න පුළුවවා. අයිබෝවන්.